විශේෂයෙන්ම කියනවා මේ පක්ෂයේ ව්‍යවස්ථාවේ කොටසක් මම කැමැති සඳහන් කරන්න මේ පක්ෂයේ ප්‍රධාන වශයෙන් අනිත් පක්ෂවලට වැඩිය වෙනසක් තියෙනවා ඒක මම කියෙව්වොත් හොඳයි ඔබතුමාට ඒක මම ඉල්ලනවා මොකද අපේ පක්ෂ සමාජිකය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරමාධිපත්‍ය සමාජිකයා කෙරෙහි පිටා ඇත්තේ මේ පක්ෂයේ සම්පූර්ණ බලය නායකත්වය තියෙන්නේ සමාජිකයාට ඒ පරමාධිපත්‍ය සමාජිකයා කෙරෙහි පිටා තිබේ පක්ෂයේ සමාජිකයාගේ වක්කීම සහ යුතුයකම් වන්නේ ජනතාවට හා රටට පක්ෂපාති වීමයි මොකද හුඟක් පක්ෂවල අද තියෙන්නේ නායකයාට නැත්තම් පක්ෂයට පක්ෂපාති වීම මුල් තැන දීලා තියෙනවා ඒ තමුන් පත් කරන ජනතාවට හෝ රටට පක්ෂපාති වීමක් ඒ පක්ෂයේ නැහැ එහෙම ඒක හන්දා හුඟක් අය තම තනතුරු එහෙම ලබා ගන්න ඕනම ජනතා මතයට පිට ගිහිල්ලා කියන්නේ ඒකට බේරිල්ලකට අපි නායකත්වයේ එක්ක ඉන්නවා අපි පක්ෂයත් එක්ක ඉන්නවා කියලා හැබැයි එහෙම අපේ පක්ෂය ඉඩ දීලා නැහැ ඒ වගේම මේ තුන්වෙනි කාරණේ තමයි සෑම සමාජිකයකටම පක්ෂයේ ශාඛාවේ සමිතියේ සිට ඉහළම මණ්ඩලය දක්වා ඕනම තනතුරකට තේරීපත් වීමේ අයිතිය තියෙනවා දැන් අද තියෙන්නේ පක්ෂයේ ආසන සංවිධායකව පවා ඉහළින් පත් කරනවා 350,000ක් ගත්ත පුද්ගලයාව අයින් කරලා මනාප 13,000ක්වත් ගන්න බැරි කෙනෙක්ව ආසන සංවිධායක ධුරයට පත් වෙලා තියෙනවා ඒ වගේම සමහර ආසනවල සංවිධායකවරිය අස් කළා ජනතා මතයේ තියෙන ඒ වෙනුවට දාන්නේ ගිය අගෝස්තු 17 වෙනිදා මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරලා අන්තිමයා ලයිස්තුවේ අන්තිමයා පත් වෙච්ච එකනාව පත් කරනවා අන්න ඒ විදිහේ තත්ත්වය වෙනස් කරන පක්ෂයක් මේක පහළ සිට ඉහළට යන පක්ෂයක් ඊළඟට හතරවෙනි කාරණය තමයි සෑම සමාජිකයෙකුටම පක්ෂය තුල තම මතය ප්‍රකාශ කිරීමටත් පක්ෂය පිළිබඳ තොරතුරු දැන ගැනීමේ අයිතියත් අපි සාධික කරලා තියෙනවා මොකද අද සමහර පක්ෂවල අපි දැක්කලා තියෙනවා ශ්‍රී ලංකාවේ අද පුත්තලන් දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමාට විනය පරීක්ෂණයක් තියෙනවා තමුන්ගේ අදහස නිදහසේ ප්‍රකාශ කරා කියලා. ඉතින් නමුත් මේ පක්ෂය තුල අපේ නව පක්ෂය තුල ඒ තම මතය ප්‍රකාශ කරන්න ඒ වගේම තොරතුරු දැනගන්න අයිතිය තහවුරු කරලා තියෙනවා. ඒ වගේම සෑම සමාජිකයෙකුටම එක හා සමාන සැලකුම් හා පිළිගැනීම් ලැබීමට අයිතිය ඇත්තේ කියලා. ඉතින් මෙන්න මේ කාරණා පහ විශේෂයෙන්ම අපේ පක්ෂයේ මූලික ව්‍යවස්ථාවේ තියෙනවා ආරම්භයේම. ඉතින් මම මේ අනුව පක්ෂයේ සමාජිකයට තියෙනවා ඒක නිසා තමයි අපේ පක්ෂයේ නායකත්වය සහ අනිකුත් නිලතල සියල්ල තෝරගන්නේ සමාජිකත්වයන් පස්සේ මුලින්ම ඉන්නේ සමාජිකයා ඉතින් අපි ආරම්භ කරා සමාජිකත්වය ලබා දීම දෙවනුව ශාඛා සමිති පිහිටවනවා ඒ ශාඛා සමිති පිහිටවීමට අවශ්‍ය තොරතුරු මේ දවස්වල ගම්වල ගමෙන් ගමට ගිහිල්ලා අපේ කණ්ඩායම් එක්රැස් කරනවා ඊළඟට ඒකම තරුණ හා කාන්තා සංවිධාන අපි බිහි කරනවා ඒකත් එක්කම ආසන මධ්‍යම බල මණ්ඩල පිහිටවලා ඊට පස්සේ මහ සම්මේලනය තමයි අපේ පක්ෂයේ නිලධාරි මණ්ඩලය සම්පූර්ණ නිලධාරි මණ්ඩලය පක්ෂ නායකත්වය තෝරගන්නේ